ලාපුළුරංචු කඳුමුදුන්වලගින දැන්නේවී තැනි බිමට සීතලයි මගේ සිතට වැසි සමේරැන්දේ සිහිනයක් වීන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. දැන් අහස තව වැස්සකටයි අරාඳින්නේ. වැහිවලා කුළුරංචු කඳුමුදුන් වල ලගින දැන් ඒවි තැනිබිමට සීතලයි මගේ හිතට. දැන් කඳුමුදුන් අසල ලැගුම්ගෙන ඉන්න වලාකුළු තව මොහොතකින් තැනිබිමට එනවාය කියන්නේ වහින. එතකොට ඒ වලාකුළු වැහි බවට පරිවර්තනය වෙලා තැනිතලා පොළව සිප ගන්නකොට මගේ හිතට හීතලයි. මේක කාව්‍යෝක්තියක්, මේක අපූරු කාව්‍යෝක්තියක්. සීතලයි, දැන් සීතල කියන එක දැනෙන්නේ ගතටනේ, හිතට නෙවෙයිනේ. නමුත් කවියා කියන්නේ සීතලයි මගේ සිතට. මේ කාව්‍යෝක්තියේ ගැඹුරු ව්‍යංග්‍යාර්ථයක් තියෙනවා. අන්න එතනදි තමයි මේ සංයමය කියන කාරණාව. මොකද කවියා සහෘදයාගේ භාව ප්‍රකෝප නොකොට, භාව සන්තර්පණය වෙන විදිහට මේ අත්දැකීම කියනවා. වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. භෞතික පරිසරය තුළ මේ වටපිටාව ඇතුලේ සමහර විට තමන්ට තමන්ගේ ප්‍රියාව පෙම්වතිය සුන්දරිය හමුවෙන්න බැහැ, බාධක තිබෙන්න පුළුවන්. එතකොට ඔහු ඇයට ආරාධනා කරනවා වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න. සැලමුතු පෙමක මහිමය, වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න. මට ඔබව කායිකව මුණගැසීම නෙමෙයි, ඔබ හීනෙන් හරි ඇවිත් මා මුණගැහෙන්න. එතකොට මට හෙට දවස ලබා ගන්න පුළුවන්. මොකද අද හීනෙන් හරි ඔබ දැකලා හිතේ සන්තුෂ්ටියක් ඇති වුණොත් මට හෙට දවසට නිර්භයව මුහුණ දෙන්නට පුළුවන්. ඉතින් මේක ඔබ සංයමයෙන් නිරූපණය කරා. වස්සානය පැදිපෙළ ඒ අනුව ගත්තම ඉතාම විචිත්‍ර පරිසර වර්ණනයක්. මම අර කලින් කිව්වා වගේ සාම්ප්‍රදායික සංදේශ කාව්‍යවල, මහා කාව්‍යවල, ඛණ්ඩ කාව්‍යවල, සමස්ත සිංහල චිරන්තන කාව්‍යවල එන තරමේ පරිසර වර්ණනයක් නෙමෙයි. ඊට එහා ගිය නූතන පරිසරයේ වර්ණනාවට ලක් කෙරෙන, ඒ හරහා ගැඹුරු ජීවනාර්ථයක් පළ කරන කවියක්.